හොඳයි අද අපේ පන්තිය ගිය සතියේ පොඩ්ඩක් පරක්කු වුණා දිනය නේද? ඒ වෙනුවට අපි අද දවසේ ලොකුදා පන්තිය මං කියන්නේ. හරි, එහෙනම් අද මුලින්ම සර් ඇහෙන්න. ඔව්, මුලින්ම අපි අසාලි වීම නෙවෙයි අද කරන්නේ. හොඳද? අසාලි වීම නෙවෙයි අද. මම මෙහා පීඩම් නිසා සිංහල ඒ මොකක්ද ඒක ඔක්කොම තියෙනවා අපි අද සිංහල කියවීම. ඔයාලා සිංහල කියවීම කොටසට ලෑස්ති වෙන්න. ඒකට මම ඡේදයක් පෙන්නනවා. හොඳද? ඡේදයක් පෙන්නනවා. ඒ ඡේදය අපි මුලින් කියවලා පස්සේ ඒකෙන් අපි අසාලි වීම ලියමු. හොඳද? කියවීමෙන් පස්සේ අපි අසාලි වීම ලියමු. ඒ ඡේදෙත්ම ඊට පස්සේ අපි एक प्रश्न टिकाप दिए ना वने अपने लम पार्टन पोटा मारू इन्हों ने आलू सिग्नल लीवी में लीवी मट पाते दें किए भी मुकोट सा अंदर ने भी ओ किए भी मुकोट सा इन्हीं ता पार्टन मारू इन्हों बालू इन्हों ने चेंज मुकाद की ना नेंद हर मेथी इन्हें मेंट में चेंज है කියවමුද වැව අද්දර ගසක අතු සැලෙන දුටු අපි සෙමෙන් සෙමෙන් මේ දෙසට ගියෙමු වඳුරෝ කීප දෙනෙක් අත්තක හිඳගෙන ගසේ ගෙඩි කමින් සිටියෝය අප දුටු ඔවුහු බියගෙන ගසින් ගසට පැන ගොස් අතුරු දහන් වූහ අපි ගස යට වැටි තිබුණු ගෙඩි අවුලා බැලීමු ඒ අඹ ගෙඩියක හැඩය ඇති එහෙ සාමාන්‍ය අඹ ගෙඩියකට වඩා බෙහෙවින් කුඩා වූ ගෙඩි වර්ගයකි මේ වල් අඹ ජාතියක් වගේ ඇටම කියන්නේ මේවට වෙන්න ඇති තිලක් කීවේය වනගත ළමෝ කියන කතාන්දර පොතෙන් පොඩි ළමයි කියවන කතන්දර පොතක් තියෙනවා වනගත ළමෝ කියලා. අන්නේ කතන්දර පොතෙන් පුතේ තමයි මේ කොටස උකුට අරගෙන තියෙන්නේ. දැන් ඔයාලට මේකේ පේනවා ඇති අපි අර ගිය සතියේ ඉගෙන ගනිපු කොමාව තියෙනවනේ. කොමාව තියෙනවා නැවතීමේ පිට විශේෂයෙන්ම කොමාව. ඒ වගේ මෙතන තියෙනවා යුගල උඩු කොමා. මේ තිලක් කියපු දෙයට යුගල උඩු කොමා යදලා තියෙන බලන්න. අය ඒ වගේ මේ කොමාව තිබෙන තැන් වල විරාමයක් අරගෙන කියවන්න. හොඳයි අපි නැවත කියවමුද? ඔයාලා කියවන්න මයික් එක ඔෆ් කරගෙන රයිට් මමත් එක්කම කියවන්න. හොඳේ. ඔන්න ගමු අපි 1 2 3. වැව අද්දර අද්දර ගහක තුල ගහක සැලෙන सेमेन सेमेन ने देश टक गीम वांगुरो कीपर देने खातक कर हिंद गेना कासे गेटी कामीन सीपीओ आपदु तू ओहु बिया गेना कासिंग गासटे पहने कोस अतुरु दाहन हुँ है आपी कासे आटे बैठी थी बुनु गेटी आउला बैली ए අඹගෙඩියක හැඩය ඇති. එහෙත් සාමාන්‍ය අඹගෙඩියකට වඩා බෙහෙවි උඩා වූ ගෙඩි වර්ගය මේ වල්ලම්බ ජාතියක් වගේ ඇටඹ කියන්නේ මේවට වෙන්නේ නැති තිලක් කීවා. හොඳයි ඔයාලා කියවන කොමාව ගාව පොඩි විරාමයක් කරන් යන්න. මේ බලන්න මේ තියෙන කොමා ඒ ගාව තියෙන කුඩා උනේ. හරි මම විනාඩියක් දෙන්නම් කියවන්න.
सर क्या हुआ අතුරු දහන් කියන එක හොඳට බලන්න එක ටිකක් දිග නිසා දෙන්න පුළුවන් නේ ඔව් අඹ ගෙඩිය දෙන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය යංශයක් එනවා නේද වල් අඹ ඇට අඹ අන්න ඒ වගේ වචන දෙන්න පුළුවන් ඒ නිසා ඒක හොඳට බලා ගන්න වචන දෙකේවා දෙමු අද නේ දෙකෙන් දෙකේවා දෙමු अंक अरे मैंने पलवी वचन लिया ना पलवी लिया वचन तुनाक तीन देवनी एक ही होंगे वांदुरो कीपर देने वांदुरो कीपर देने देवनी वांदुरो कीपर देने वचन तुनाक कर लिया नॉन है वांदुरो कीपर देने एक वचन आई वांदुरो कीप देने
තෑර් තුන්වෙනි එක ඔ තුන්වෙනි එක තමයි තෑර් හතරවෙනි එක මොකද්ද හතර තාම දුන්නේ නැහැ තුන අතුරු දහන් දහන්
හතර සාමාන්‍ය සා මා ය මෙතන පුතේ යංශය යෙදෙන නිසා මෙතන නයන්නට හල් කිරීමක් යෙදෙන්නේ නැහැ නයන්න හල් වෙන්නේ නැහැ හල්ුනොත් වැරදි හොඳේ රැහනාවොත් වැරදි පහ වල් අඹ වා ලයන්නේ රූලෙන් පහළට යන්න ඕන අයන්නේ ත්‍රූලෙන් පහළට යන්න ඕන අඹ සංයක බයන්න නේද හොඳයි හරි ලකුණු දා ගන්න පහෙන් පහ පහෙන් හතර පහෙන් පහට තරු දෙකක් දා ගන්න පහෙන් හතරට එක තරුවක් දා ගන්න සිංහලවට ලින්ක් වදා නැද සිංහල තමයි අතේ කරන්නේ අපි මුලින්ම නේද හොඳයි පුතේ එහෙනම් අපි සිංහල වලට අර අපි දැන් අර ඉගෙන ගනිත් ඡේදය නේද ඒකේ ප්‍රශ්න ටිකක් තියෙනවා ලියන්න ඔයාලා ඡේදය අලවන්න පොතේ යටින්ම අලවන්නේ රූලේ යටින්ම ඒ පිටුවේ යටින්ම අලවන්නේ හොඳේ උඩ අපි ප්‍රශ්න ටික ලියමු ඔව් මෙන්න පළවෙනි ප්‍රශ්නේ මම ඡේදය වාර පෙන්නන්නම් මුලින්ම ප්‍රශ්න ටික ලියා ගන්න ඊට පස්සේ ඡේදය පෙන්නන්න එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ මේ ප්‍රශ්න ටික ලියා ගන්න මම පෙන්නුවොත් බෝඩ් එකේ දාන්න නැතුව හා හා හරි පුළුවන් සර් පුළුවන් සර් හරි හරි පුළුවන් සර් प्रश्निकेदे පේනවා නේද? ආ සර්. මම ටිකක් පොඩි කරා. මොන දැන් ඡේදයක් තියෙනවා ප්‍රශ්නක් තියෙනවා.
ඡේදය ලියන්න එපා කවුරුත් හොඳද ඡේදය ලියන්න එපා ප්‍රශ්න ටික විතරයි ලියන්නේ වඳුරෝ අත්තේ ඉඳගෙන කළේ කුමක්ද කියලා අහනවා අත්තේ ඉඳගෙන මොකක්ද කළේ කියලා හරි උත්තර ලියමු අපි මේ දැමම හරි දානවා මේවට අහන්න බෑ කාගෙන්වත් අරියම කරන්න දැන් මම ඔයාලා ප්‍රශ්න ලියන අතරේ මම ඡේදය පොඩ්ඩක් පැහැදිලි කරන්න සර් උත්තර ලියනොද ඔව්ෝ මේ දැම්මම උත්තර ලියන්න ඕන දැම්මම බලන පුතේ මේවා හරි අපි දැම්මම බලන ප්‍රශ්න ලියන්න උත්තරේ රයිට් මෙන්න ඔව් මම මේ කියලා දෙන්නම් ඔක ලියන අතරේ කම්මැලි වෙන්න බෑ කවුරුත් ප්‍රශ්න ලියන්න ඕන ඡේද ලියන්න යන්න එපා හරි වැවක් අතර ගසක අතු සැලෙන්නේ තු අපි සෙමෙන් දෙමින් දේශර කියමු මේ වැවක් ඔයාලා දැකලා ඇතිනි වැව වැවේ අතර ගසක අතර කියන්නේ පුතේ වැව පහළ පහළින් තිබෙන ඉතින් වැව අසල කියලා අපි කියන්නේ කියමු අතර වැවේ පහළට වෙන්නට ගසක තියෙනවා ගසක් තිබුණා ඒකේ අතු සැලෙනවා අතු හෙලවෙනවා एक देखो वो आपकी सेमेन सेमेन ये देश में किया हम कब देखे रह पाना मैं ना वांधरो की पे देख की ना आप पे तो हिंदा के इन्होंने क्या ना वाड़ी वेलाई वांधरो की पे देने आप ते वाड़ी वेले ने वाड़ी वेला निकाम ही ना दासे गेरी का में सीटी हो यहाँ दाहे तीव्र ना गेरी में खाना गमन गमन ही थी ना माफ करे फालतू का सब पे ने ने अपदु तू ओहु අපි දෙන්න ගියානේ අපදුතු වහු බියගෙන බිය වුණා බය වුණා නේද බය වෙලා ගසින් ගසට පැන ගොස් අතුරු දහන් වුණා වඳුරට තියෙනවනේ විශේෂ හැකියාවක් නේද ගසින් ගසට පැනගෙන යන්න පුළුවන් ගිහිල්ලා අතුරු දහන් වුණා අතුරු දහන් වුණා කියන්නේ මේ මෙතන නොපෙනී ගියා ඒත් ඇතුව ගියා ඒ කියන්නේ තව දුරට දුරට පැන පැන යන්න ඇති නේද අපි ගස් යට වැටි තිබුණු ගෙඩි අවුලා බැලීමා ගස් යට තිබුණ ගෙඩි වර්ගයක් ඒක අවුලල බැලුවා අහුලගෙන බැලුවා අරගෙන බැලුවා ඒ අඹ ගෙඩියක හැඩය ඇති එහෙත් සාමාන්‍ය අඹ ගෙඩියකට වඩා කුඩා අඹ ගෙඩියම තමයි ඒ හැඩයමයි තියෙන්නේ හැබැයි සාමාන්‍ය අඹ ගෙඩියකට වඩා පොඩි කුඩා කියන්නේ පොඩි ඌ ගෙඩි වර්ගයක් අඹයක්ම තමයි නේද හැබැයි පොඩි මේ වල්ලඹ జాතියක් වගේ ආ මේක වල්ලඹ වල්ලඹ කියන්නේ ඔය කැලෑවල හැදෙන අඹ වර්ග හොඳද ඒවා සමහර විට ඔයාලා ගෙවත් නෑ ඔයාලා ගෙවත් තියෙන ඔය කරත කොළඹ නේ අන්න ඒ වගේ අඹ වර්ග ලොකු ගෙඩි නේද ඉක්මනට ගෙඩි හැදෙන ඒවානේ ඔයාලා ගෙවත් තියෙන මේක වල්ලඹ ඒ කියන්නේ කැලෑවල හැදෙන ලොකු උස ගස් නේද ඒවයි පොඩි කාලෙක ගෙඩි හැදෙන්නේ දැන් ගොඩාක් ලොකු වුණාට පස්සේ තමයි ඒවයි ගෙඩි හැදෙන්නේ වල්ලඹ වල ඇටඹ කියන්නේ මේවට වෙන්නේ නැති ආ මේ මේවට වෙන්නේ නැති ඇටඹ කියන්නේ ඇටයක් වගේ අඹ පොඩි නේ ඒක නිසා වෙන්නේ නැති මේවට ඇටඹ කියලා කියන්නේ ඇටඹ කියලා අඹ වර්ගයක් තියෙනවා පුතේ ඒව කැලෑවල තමයි හැදෙන්නේ හරිම රසයි හැබැයි ඒ මේ කතාවේ හරි සර් ඔව් ඒව තමයි හොඳයි එහෙනම් දැන් පළමු ප්‍රශ්නේ බලමු වඳුරෝ අත්තේ ඉඳගෙන කළේ කුමක් මොකක්ද කළේ මේ වඳුරෝ අත්තේ ඉඳගෙන වටපිට බැලුවද අබ්බ සර් අබ්බ කමින් සිටියා ඔව් අම්ම ඔව් සිටියා අම්ම කමින් සිටියා නැත්තම් මෙහෙම ලියන්න පුළුවන් ගසේ ගෙඩි කමින් සිටියා නේද ගෙඩි කමින් සිටියා ඒත් හරි. ඊවලදී උත්තරේ තියෙන්න ඕන. ගසින් ගසට පැන ගියේ කවුද? වඳුරෝ. වඳුරෝ නේද? වඳුරෝ. වඳුරෝ බිය වී කලේ මේ කුමක් කළෝද? වඳුරෝ බිය වෙලා කුමක්ද කළේ? අතුරු දහන් වුණා. අතුරු දහන් වුණා නැත්තම් ගසින් ගසට පැන ගොස් අතුරු දහන් වුණා. නේද? ගසින් ගසට පැන ගියා. ඒත් හරි. නැත්තම් අතුරු දහන් වුණා. පැන පැන ගිහින් අතුරු දහන් වුණා. ඒත් හරි. මේ සඳහන් අඹ වර්ගයේ නම කුමක්ද? ලියන්නද?
लियान न प्रश्न टिकट उत्तर लियान लसन अकुरुण कैता अकुरुण प्रश्न उत्तर दिया प्रश्न दिया उत्तर दिया सर होता है तेरे ना खाता
කාට පැන්සලක් හරි රයිට් දැන් ඔන්න හරි ගන්න දෙනවා කාට පැන්සලක් ගන්න සතු පාට පාට පැන්සලක් රයිට් දැන් එන අපි හරි දා ගන්න මේ හොඳයි ඔන්න පිළිතුරු ටික බෝඩ් එකේ තියෙනවා දෙවනි එක ගසින් ගසට පැන ගියේ කවුද වඳුරෝ නේද එහෙනම් වඳුරෝ තියෙනවා නම් හරියට දා ඊළඟ ප්‍රශ්නේ වඳුරෝ බියවි කුමක් කළෝද ගසින් ගසට පැන ගියා තියෙනවා නම් හරියට දාන්න නැත්නම් අතුරු දහන් වුණා ගසින් ගසට පැන ගොස් අතුරු දහන් වුණා समान उत्तर हरिदान प्रश्न में अपजाति नमक नमक ඇටම තියෙනවා නම් හරි ගන්න. වල් ලම්බ කියලා තිබුණොත් වැරදි නේ. එතකොට හරි උත්තරය ඉස්සරහින් ලියා ගන්න. වැරදි ඒවයි හරි උත්තර ඉස්සරහින් ලියා ගන්න. නැත්නම් යටින් ලියා ගන්න. ඔක්කොම හරිනම් අපි තරුවක් දාගනිමු නේ. उत्तर අදර ගසක අපි සෙල්ලෙන්නු දුටු අපි සෙමෙන් ඇති ඇති සෙමෙන් ඒ දෙසෙට කියමු ඇති ඇති මේ එහෙනම් අපේ ඔන්න සිංහල වැඩ එතනින් ඉවරයි මම සර් ඔකේ කොපියක් ඔයාලට එවන්නම් එව්වට පස්සේ ඔයාලට ඔතන අලව ගන්න නැත්නම් ලියලා කියන්න පුළුවන් හැබැයි ඉතින් ලස්සන කොරි ලියන්න ඕනේ අදම මම ගෙදර වැඩ දානවා දැන් මම මේ සතියේ ගිය සතියේට අදාළ ගෙදර වැඩ මේ සතියේට අදාළ ගෙදර වැඩ හදලා ඉවරයි දැන් පන්තිය වරුණ ගමන් ගෙදර වැඩ දාන්න තේරුණාද හරි එහෙනම් අපි පරිසරයේ පාඩමට එමු මම අලුත් ලින්ක් එකක් එවන්නම් පරිසරයේ පාඩමට
विनाडी देखा देना वाला पोड़ी विवेक।